ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය අනාවරණය කිරීමෙන් මෙපිට තියෙන පූර්ව සූදානම් වීම අතිශය වැදගත්. ඒ වගේම ජනාධිපතිවරණ ව්‍යාපාරයෙන් පසුව ඊළඟ ආණ්ඩුව සිදු කිරීම සඳහා යෝජිත ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල සකස් කිරීමට අපි මේ කාලය වැය කරමින් ඉන්නවා. ඉන් පසුව අපි ජූලි මාසයේ මැද භාගයේදී ජනාධිපති අපේක්ෂකත්වයේ පිළිබඳ අවසන් නිල අදහස ප්‍රකාශයට පත් කරන්න සූදානම්. ඇමරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් ඩෙමොක්‍රටික් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතරින් අපේක්ෂකයෝ දෙන්නෙක් නම් කරලා එළියට ඇවිල්ලා ඒ දෙදෙනා අතර තරඟය ඇතිවන්නට පෙර ඩෙමොක්‍රටික් පක්ෂයේ ඇතුලේ තරඟයක් තියෙනවා. ඩෙමොක්‍රටික් පක්ෂයේ කවුද අපේක්ෂකයා කියලා තෝරගන්න. රිපබ්ලිකන් පක්ෂයේ අභ්‍යන්තරයේ තරඟයක් තියෙනවා, විවෘත තරඟයක්. කවුද ඒ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කියලා තෝරගන්න. ඒක ඇමරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම ප්‍රකාශිත තත්ත්වයක්. නමුත් අපිත් එක්තරා ආකාරයක අප්‍රකාශිත වුවත් එවැනි වටපිටාවක මේ වෙලාවෙ ඉන්නේ සුදුසුකම් ලත් කිහිප දෙනෙකු පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වයේ අපේක්ෂා කරනවා. ඒ කිහිප දෙනා අතරින් වඩාත්ම සුදුසු අපේක්ෂකයාව අපි නම් කරනවා. ඒ අපේක්ෂකයා මේ රටේ ඊළඟ විධායක ජනාධිපතිවරයා ලෙස පදවි ලබනවා.